ජාතික අවශ්‍යතාවන්ට හා අභිප්‍රායන්ට ගැලපෙන අයුරින් ප්‍රබල නිදහස් පුවත්පත් ආයතනයක් ගොඩනැංගූ ඩී.ආර්. විජේවර්ධන මහතා ලංකාවට පමණක් නොව ආසියාවටම පහළ වූ ප්‍රබුද්ධ පුවත්පත් හිමි ව්‍යාපාරිකයින් අතලොස්සෙන් කෙනෙකි. 1886 පෙබරවාරි මස 23 වෙනි දින විජේවර්ධන කුමරුවා මෙලොව එළිය දුටුවේය. කැලණි ගංයුරේ සේදවත්ත ග්‍රාමයේ විසූ දොන් ෆිලිප් විජේවර්ධන මුහන්දරම් මහතා සහ හෙලේනා විජේවර්ධන ළමාතැනි එතුමාගේ දෙමාපියෝ වූහ. කැලණි රජමහා විහාරයේ අභිනව දියුණුවට ධන පරිත්‍යාගයෙන් ක්‍රියා කළ බෞද්ධ මහෝපාසිකාවක් වූ හෙලේනා විජේවර්ධන මැතිනියගේ මව් සෙනෙහස ලබමින් ඇති දැඩි වූ ඩී.ආර්. විජේවර්ධන සහෝදර සහෝදරියන් නවදෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා විය. කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා තරුණ විජේවර්ධන එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු විය. දේශපාලනය ගැන ඔහු තුළ සැලකිල්ලක් ඇති වූයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ඉගෙන ගන්නා කාලයේය. එකල සුප්‍රකට ඉන්දියානු ජනනායකයෝ බ්‍රිතාන්‍යයට පැමිණ ඉන්දියානු නිදහස් සටන පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ රැස්වීම් පැවැත්වූහ. ඉන්දියාවේ අධිරාජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු වූ ගෝපාල් ක්‍රිෂ්ණ ගෝඛලේ නම් මහා ප්‍රඥාගේ ඇසුර නිසා තරුණ විජේවර්ධනයන්ගේ සිත තුළ ස්වකීය දේශයේ ජනතා අභිවෘද්ධිය තකා සේවය කළ යුතුය යන අදහස තදින් කාවෙදුනේය. විජේවර්ධන මහතා තුළ දේශපාලනය ගැන උනන්දුවක් ඇතිවීමට ලොකුම අනුබලය වූයේ ඉංග්‍රීසි ජාතික නිදහස් මතධාරී F.H.M. කෝබට් මහතාගේ ආශ්‍රයයි. පුවත්පතක් පටන් ගැනීමේ අදහස පළමුකොට විජේවර්ධනගේ සිතට නැංගුවේද කෝබට් මහතායි. එංගලන්තයේ තම ඉගෙනීම හමාර කර තරුණ විජේවර්ධන 1912 සියරට පැමිණියේය. අධිනීතිඥයෙකු හැටියට කොළඹ උසාවියේ කටයුතු කළ ඔහු වැඩිකල් නොගොස්ම අලුත් කඩේ නීතිඥවරුන් අතර ප්‍රියමනාප තැනැත්තෙක් විය. දක්ෂ නීතිඥයෙකු වීමට පුළුවන්කම තිබුණත් ඔහුගේ වැඩි කැමැත්ත වූයේ දේශපාලනයටත් මහජන වැඩටත් තම කාලය යෙදවීමයි. 1913 විජේවර්ධන මහතා එතෙක් අක්‍රියව පැවති ජාතික සමිතිය පුනරුත්ථාපනය කොට ඊට නව පණක් දුන්නේය. නිදහස් සටනට උරදුන් ලංකා ජාතික සංගමයේ බවට වර්ධනය වූයේ මෙම සමිතියයි. ජාතික සමිතියේ ලේකම් හැටියට විජේවර්ධන මහතා කළ පළමු කාර්ය නම් අපේ දේශපාලන ඕනෑකම් යන මාතෘකාවෙන් ස පොන්නම්බලම් අරුණාචලම් මහතා ලවා ප්‍රසිද්ධ කතාවක් පැවැත්වීමයි. ඩී.ආර්. විජේවර්ධන සිය ශක්තිය පුවත්පත් කෙරේ යොමු කළේ ලොව නිදහස් ජාතීන් අතර ලංකාව වැජඹෙනු දක්නට තමන් තුළ වූ බලවත් ආශාව නිසාය. නිදහස් පුවත්පතකින් ජනතාව කෙරෙහි ඇති කළ හැකි නොමද බලපෑම ඔහු මැනවින් වටහාගෙන සිටියේය. ඩී.බී. ජයතිලක මහතාගේ උපදෙස් පරිදි එච්.එස්. පෙරේරා මහතාගෙන් දිනමින පත්‍රයේ අයිතිය පවරාගත් විජේවර්ධන ඊට නව මුහුණුවරක් දී මුද්‍රණය කරවමින් ස්වකීය පුවත්පත් ව්‍යාපාරයට අත්තිවාරම දැමීය. ඒ කාලයේහි ලංකාවේ පුවත්පත්වල පින්තූර පළ වුණේ කලාතුරකිනි. දේශප්‍රේමියෙකු ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් ලන්ඩන් නුවර චෙල්සි ආරෝග්‍ය ශාලා වී තිබී සොයාගත් ලංකාවේ සිංහකොඩිය විජේවර්ධන විසින් ලන්ඩනයෙන්ම වර්ණ මුද්‍රණ අච්චු සාදවා ගෙන්වා ගත්තේ. ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වී සියවස පිරණ දවස සිහිවීම පිණිස 1915 පෙබරවාරි 2 නිකුත් කළ දිනමින විශේෂ කලාපයේහි මෙම සිංහකොඩිය මහනුවර අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හා බිසවගේ වර්ණවත් ඡායාරූප සහිතව පළ කරන ලදී. ලංකාවේ පුවත්පතක වර්ණ චිත්‍ර රූපයක් පළ වූ ප්‍රථම අවස්ථාව ඒ විය. 1915 ඇති වූ කෝලහල තත්ත්වය නිසා පැන වූ යුද නීති යටතේ පුවත්පත්වලට විරුද්ධව තිබුණු තහනම ඉවත් වූ විට විජේවර්ධන 1915 කෝලහලය පිළිබඳ සියලු ලියකියවිලි වාර්තාද කතුවැකිද එකතු කොට ප්‍රසිද්ධ කරවීය. විජේවර්ධන මහතා බංකොලොත් වී තිබූ සිලනීස් නම් පත්‍රය රුපියල් 21,000 වෙන්දේසියෙන් ගෙන එහි නම ඩේලි නිවුස් නමින් වෙනස් කර පළ කිරීමට පටන් ගත්තේය. යුරෝපියන් සතුව පැවති සිලෝන් ඔබ්සර්වර් පත්‍රය 1923 මිලට ගැනීමෙන් පසුව දිනමින හා ඩේලි නිවුස් පත්‍රවල කාර්යමණ්ඩල හා ව්‍යාපාරික කාර්යාංශද බේලි වීදියේ ඔබ්සර්වර් කාර්යාලයේ තිබූ යාබද ගොඩනැගිල්ලට ගෙනෙන් ලදී. මුල් කාලයේහි ඔබ්සර්වර් පත්‍රය
ගාල්ලේ සිට කොළඹට ප්‍රවෘත්ති ගෙනීමට පරිවිසේවයක් සකස් කරගෙන තිබුණේය. පරිවිසේවය නිසා ඔබ්සර්වර් පත්‍රයට අනිත් තරඟකාරී පත්‍රවලට වඩා ඉක්මනින් අලුත් ප්‍රවෘත්ති ලබාගත හැකි විය. එකල පුවත්පත්වල අලෙවිය අල්ප විය. පත්‍රයකින් පිටපත් 5000ක් අලෙවි වීම විශාල ජයග්‍රහණයකි. විජයවර්ධන මහතා පුවත්පත් හිමියෙකු වීමෙන් පසු පාඨකයන් වෙත පත්‍ර යැවීම ආරම්භ කළේය. දුර බැහැරට පත්‍ර යැවීමට වෑන් රථයක් යොදාගත්තේය. පත්‍ර බෙදා හැරීමේ කටයුතු විධිමත්ම ශීඝ්‍රව ඉටු කළ නිසා මුද්‍රණයෙන් පැය කිහිපයක් ඇතුළත පත්‍ර පාඨකයන් වැඩි දෙනෙක් අතර පත්විය. අකුරු උගත් ජනසංඛ්‍යාව වැඩිවීමත් නිෂ්පාදනයේ හා බෙදා හැරීමේ නවීන ක්‍රම ඇතිවීමත් නිසා විජයවර්ධන මහතාගේ පුවත්පත් මුද්‍රණය හා අලෙවිය ශීඝ්‍රව වැඩි දියුණු විය. දිනමින පත්‍රයේ දිනකට පළවන පිටපත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ විය. සිළුමින පත්‍රයේ පිටපත් සංඛ්‍යාව 150,000 ඉක්මවා ගියේය. පුවත්පතකින් සිදුවිය යුතු ප්‍රධාන සේවය මහජනයාට සත්‍ය ප්‍රවෘත්ති සැපීම බව විජයවර්ධන තරවගත් විශ්වාසය විය. ඩේලි නිවුස් පත්‍රයේ ලන්ඩන් වාර්තාකරු ලෙස ක්‍රියා කළ ෆෙඩරික් ග්‍රබ් මහතා වින්සර් මාලිගයේ තිබූ සිංහලේ අන්තිම රජුගේ සිංහාසනය හා ඔටුන්න ඇතුළු රාජකීය භාණ්ඩ සොයාගෙන ඒවා ආපසු ලංකාවට භාර දීමට කටයුතු කිරීම මේ අවධියේ සිදු වූ තවත් වැදගත් සිදුවීමකි. දිනමින ඩේලි නිවුස් ඔබ්සර්වර් පුවත්පත්වල කර්තෘ මණ්ඩලය කාර්ය මණ්ඩලය හා මුද්‍රණාලයන්ද එක්තැන් කොට එකම සමාගමක් යටතටගත් විජයවර්ධන මහතා එම ආයතනය සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නමින් ලියාපදිංචිකොට එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බවට පත්විය. බේරේ වැවාසල භූමි භාගයක් තෝරාගෙන සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ලක්ෂණ හා නවීන පහසුකම් සහිතව ලේක් හවුස් මන්දිරයේ ඉදිකර වූ විජයවර්ධන මහතා සිය මෑණියන් ලවා චාරිත්‍රානුකූලව කිරි උතුරවා අද පෙනෙන මෙම දියුණු තත්වයට ලේක් හවුස් පුවත්පත් ආයතනය ගෙන ආවේය. ඉරිදා ඔබ්සර්වර් පත්‍රයේ ඇරඹීමෙන් ලංකාවේ ප්‍රථම ඉරිදා ඉංග්‍රීසි පත්‍රය ඇති කළ විජයවර්ධන ඉරිදා සිංහල පුවත්පත හැටියට සිළුමින ආරම්භ කළේය. හැමදිනාගේ සිද්ගත් ලිපි හා විචිත්‍රාංගවලින් යුක්ත වූ සිළුමින පුවත්පත රටවැසියා හැඳින්වූයේ 710 විශ්වවිද්‍යාලයේ නමිනි. අද සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රවෘත්ති පත්‍ර පළ කරන ලේක් හවුස් ආයතනය විජයවර්ධන මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ලෝකයේ ප්‍රබල පුවත්පත් ආයතනයක් බවට පත්විය. අවසාන කාලයේ එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ භික්ෂුන් සඳහා සංඝාරාමයක් තැනවීමට කටයුතු සම්පාදනය කළේය. එපමණක් නොව තමන් සතුව පැවති පෘතුගීසි හා ඕලන්ද කාල පිළිබඳ සියලු පොත් හා පැරණි භූමිසිතියම් එතුමා විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් විජයවර්ධන නමින් නම් කොට ඇත්තේ එතුමාගෙන් විශ්වවිද්‍යාලයට සිදු වූ උදාර කැපවීමේ සිහිවටනයක් වශයෙනි. ලංකාව හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවති සමයක ජන්මලාභය ලැබ ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගහන සටන් පෙරලි සහිත පරිවර්තන යුගයක ජීවත් වී නිදහස් ලංකාවක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන යුගය දක්වා ජීවත් වීමට භාග්‍ය ලද ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා රටට සේවය කිරීමට ජාතියේ පිනින් පහළ වූ නායකයෙකි. එතුමා කළ සේවයට ගරු කිරීමක් වශයෙන් ඩී.එස්. සේනානායක අගමැතිතුමා පිරිනැමූ නයිට් පදවිය එතුමා ප්‍රතික්ෂේප කළේ ස්වකීය පුවත්පත්වල ස්වාධීනත්වයට යම්තම්මත් බාධාවක් විය හැකි කිසිවක් කිරීමට අකමැති වූ නිසාය. ජීවිතයේ සැඳෑ භාගයේ අසනීප තත්ත්වෙන් පසු එතුමා අවුරුදු 64ක් ආයු වළඳා 1950 ජූනි මාස 13 දින කොළඹ බ්‍රේබ්‍රුක් පෙදෙසේ පිහිටි වරින්ටන් නිවසේදී අභාව ප්‍රාප්ත විය. සිය රට අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් මුදාගෙන ස්වකීය දේශයේ ජනතාවගේ බුද්ධි වර්ධනයට මඟ පාදමින් අගනා සේවයක් ඉටු කළ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමාගේ නාමය සදානුස්මරණීයයි.